අයිබෝවන් කොහොමද ඔයාලට සන්නස් ටීවී අපි අලුත් ප්‍රෝග්‍රෑම් එකක් ආරම්භ කරා නොදත් කතා කියලා මේ නොදත් කතා ප්‍රෝග්‍රෑම් එකෙන් මේ වැඩසටහනෙන් අපි ඔයගලන්ට මුලින්ම කතා කරනවා කිව්වා ලංකාවේ අප්‍රකට රජවරු ගැන අපි කලින් වීඩියෝ එකේ කතා කරා ලංකාවේ රජවරු බෙදෙන කොටස් දෙක මොකද්ද කියලා එකක් ප්‍රකට රජවරු අනිත් එක අප්‍රකට රජවරු ඔන්න ඔය කොටස් දෙකෙන් අපි මේ නොදත් කතා වැඩසටහනේ පළවෙනි අපේ සීරියස් එකේ වැඩසටහන් මාලාවෙන් අපි කතා කරන්නේ අප්‍රකට රජවරු ගැන ඉතින් ඔන්න අප්‍රකට රජවරුන් ගැන කතා කරන වැඩසටහන් මාලාවේ මුලින්ම කතා කරන්න අපි සූදානම් වෙන රජතුමා තමයි උපතිස්ස ඇමති උපතිස්ස ඇමති කිව්වහම බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් එන වැඩි ඇමති කෙනෙක් ලංකාව පාලනය කරාද ලංකාව පාලනය කරනවා නම් ඔහුට හඳුන්වන්නේ එතුමාව හඳුන්වන්නේ රජතුමා නමින් නේද එතකොට ඇයි උපතිස්ස ඇමති කියලා හඳුන්වන්නේ කොහොම හරි මේ කතා බෝද සිද්ධ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 504 505 යන කාල සීමාවේ ලාට රට සිංහබාහු රජුට සහ සිංහ සීවලියට දාව පුත්‍රයෝ 32ක් උපත ලැබුවා ඒ කියන්නේ මේ පුතාලා 32ක් ඔවුන්ට හිටියලු එතකොට මේ අතරින් විජය කුමාරයා තමයි ජ්‍යෙෂ්ඨයා විජය කුමාරයා තමයි ලොක්කා මේ විජය කුමාරයා සිය රට තුල මේ දාමරිකෙක් වගේ තමයි ජීවත් වුනේ දාමරිකයෝ කියන්නේ අපි ඔය මේ නොසන්ඩාල වැඩ කරන අන්න ඒ වගේ ක්‍රියාකලාපයන් තියෙන එන්නේ වගේ ක්‍රියාවන් කරන මේ පුද්ගලෙක් විදිහට තමයි ඔහු එහි රටේ ජීවත් වෙලා තියෙන්නේ ඔහුට 700ක් පිරිස සිටියා ඔහුත් එක්ක මේ වැඩවලට ඔහුගේ දාමරික වැඩවලට සහාය දෙන්න ඔහුට 700ක් පිරිස ඉඳලා තියෙනවා ඔන්න ඔය 700ක් පිරිස අතරින් එක්කෙනෙක් හිටියා උපතිස්ස කියලා නමක් තියෙනවා. ඔහු විජය රජුවාට පස්සේ පුරෝහිත පදවිය දරුවා. මේ විජය කුමාරයා සහ 700ක් පිරිසගේ ඔය මේ ක්‍රියාදාමයන් ටික, ක්‍රියාවලියන් ටික, කියන්නේ දාමරික ක්‍රියාවන් කිසිම දෙයක් නැවතිලා නැහැ. දවසින් දවස බෙඩ් වෙන්න පටන් අරගෙන මේකේ නැවතීමක් නැති නිසා විජය කුමාරයාගේ පියා, ඒ කියන්නේ සිංහබාහු රජතුමා දඬුවමක් දීලා තියෙනවා. ඒ දඬුවම තමයි මේ 700ක් පිරිස විජය කුමාරයා ඇතුළු මේ 700ක් පිරිසගේ හිස අඩක් මේ මුඩු කරලා මුහුදේ පා කරලා හැරියයි කියලා සඳහන් වෙනවා. මහා වංශයේ සඳහන් වෙනවා. එහෙම පා කරලා හැරියට පස්සේ මේ විජය කුමාරයා ඇතුළු 700ක් පිරිස ගොඩ බැහැලා තියෙන තඹපන්ණියට. ශ්‍රී ලංකා ද්වීපයේ කියන්නේ ශ්‍රී ලංකාවේ තඹපන්ණියට තමයි ගොඩ බැහැලා තියෙන්නේ. ඊට පස්සේ සිදුවුණු සිදුවීම් ටික අපි හැමෝම දන්නවනේ. ඒ කියන්නේ කුවේණිය මුණ ගැසීම විජය කුමාරයා ඇතුළු මේ පිරිසට කුවේණිය මුණ ගැසීම විජයයා හා විවාහ වීම ඉන්පසු යක්ෂ ගෝත්‍රිකයන් හා සටන් කර ඔවුන්ව මේ මරා දැමීම ඔය වගේ දේවල් ගොඩක් සිදුවුණා. ඒ වගේම තමයි විජය කුමාරයා තඹපන්ණී විජය රජු ලෙස රාජ්‍යත්වය ලබා ගැනීම විජය රජුට සහ කුවේණියට දරුවන් ලැබීම ඊට පස්සේ විජය රජු ඔවුන්ව මාලිගාවෙන් පිටුවහල් කිරීම ඊට පස්සේ විජය රජු විජයයි කුමරිය සමග විවාහ වීම කියන කරුණු කාරණා ඊට පස්සේ සිද්ධ වෙච්ච මේ දේවල් අපි හැමෝම දන්නවා ඊට පස්සේ මේ විජය රජතුමාගේ දෙවන විවාහය තියෙනවා මේ විවාහයේ විජය රජතුමාට දරුවන් හිටියේ නැහැ ඒ නිසා මේ මොකද්ද සිංහපුරයට හසුණක් යවලා දෙනවා විජය රජතුමා මේ ඔහුගේ ඇමති මණ්ඩලයත් එක්ක කතා කරලා ඔහුගේ මරණින් පසු මේ රාජ්‍ය උරුමය දෙවන සොහොයුරා රාවණ සුමිත්තට පවරනවායි කියලා මේ සිංහපුරට මේ හසුණක් යවූ බව මහා වංශයේ සඳහන් වෙනයි වංශ කතාවල සඳහන් වෙනවා කොහොම හරි ඔහම කාලය ගිවිල යනවත් එක්කම විජය රජතුමාගේ 38 වෙනි රාජ්‍ය කාලය ඒ කියන්නේ ක්‍රිස්තු පූර්ව 505 කියන කාල වකවානුවේ විජය රජතුමා මරණයට පත් වෙනවා ඔහුගේ මේ එතුමාගේ මරණයත් සමග මේ රට අරාජික තත්වයට යාමට ඉඩ නොදී සිංහපුරේ කුමාරෙක් එනකම් කුමාරෙක් එනතුරු උපතිස්ස ගාමේ සිටි ඇමති රට පාලනය කරාය කියලා සඳහන් වෙනවා. උපතිස්ස ග්‍රාමයේ සිටි ඇමති රට පාලනය කරාය කියලා සඳහන් වෙනවා. ඒක මෙන්න මේ විදිහට තමයි සඳහන් වෙන්නේ. ඔහු මල කල ඒ ඇමතියෝ රජ කුමරෙක් එනු බලන්නාහු උපතිස්ස ගම වෙසෙමින් රට අනුශාසනා කළෝය. කියලා තමයි සඳහන් වෙන්නේ මහා වංශයේ 8 වෙනි පරිච්ඡේදයේ 4-5 කියන ගාතාවල තමයි මේ විදිහට සඳහන් වෙන්නේ. බොහෝ ඉතිහාස ලේඛකයෝ මේ උපතිස්ස පුරෝහිත රජපදවිය දරූ බව සඳහන් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට පූජාවලිය තියෙනවා, නිකාය සංග්‍රහය තියෙනවා, රාජාවලියේ තියෙනවා, රාජ රත්නාකරයේ තියෙනවා. ඔන්න ඔය කියන ග්‍රන්ථවල මේ බොහෝ මේක සඳහන් වෙලා තියෙනවා. එනමුත් මහා වංශයට අනුව මේ විජය රජතුමාගේ මරණින් පසු රට වසරක් මේ රජුන්ගෙන් හිස් වූ බව තමයි සඳහන් වෙන්නේ. ඒක මෙහෙම තමයි සඳහන් කරලා තියෙන්නේ. විජය රජු මලකල රජ කුමරුවන් ඊමෙන්
පළමු කෙට එක් අවුරුද්දක් මේ ලක්දිව රජුගෙන් සිස්විය කියලා මහාවංශයේ 8 වෙනි පරිච්ඡේදයේ 5-6 කියන ගාථාවල සඳහන් වෙනවා. පූජාවලියේ සහ රාජාවලියේ දක්වන පරිදි මේ මහාවංශයේ ඔටුනු පැලඳ රජකලා වූ රජුන් 60 දෙනා අතරට උපතිස්ස ඇමතිද ඇතුළත් වන බව මේ පූජාවලියේ සහ රාජාවලියේ දක්වලා තියෙනවා, සඳහන් කරලා තියෙනවා. ඒ අනුව බලද්දි මේ උපතිස්ස ඇමති අපිට රජතුමා ලෙසත් එතකොට ඇමතිවරයෙක් ලෙසත් හඳුන්වන්නට පුළුවන්. කෙසේ නමුත් දවසක් හෝ මේ රට පාලනය කරා නම් ඒ පාලනය කරපු කෙනා රජතුමා. අපිට රජතුමා විදිහට පිළිගන්නත් පුළුවන්, අපිට රජතුමා විදිහට සඳහන් කරන්නත් පුළුවන්. එහෙම බලනකොට මේ අවුරුද්දක් කියන කාල සීමාවකදී මේ රටේ රාජ්‍ය පාලනයට අනුශාසනා එකතු කරපු උපතිස්ස ඇමති අපිට උපතිස්ස රජතුමා විදිහට හඳුන්වන්නත් පුළුවන්. ඒ එලෙස පිළිගැනීම වැරද්දක් විදිහට දකින්නත් බැහැ. ක්‍රිස්තු වර්ෂ 365-406 යන කාල සීමාවේ මේ රට පාලනය කරපු, මේ රටේ රාජ්‍ය පාලනය කරපු උපතිස්ස රජතුමා කියලා තව එක් රජතුමෙකුත් හිටියා. එම රජතුමාව, ඒ කියන්නේ ඒ රජතුමාව නම් කරලා තියෙන දෙවන උපතිස්ස රජතුමා කියලා. ඇයි එහෙම සඳහන් කරේ? එතකොට මීට කලින් උපතිස්ස කියලා උපතිස්ස නාමයේ තියෙන කෙනෙක් රජ වෙලා ඉන්න ඕන. දෙවන උපතිස්ස යනුවෙන් ওই කාල සීමාවේ රජ වෙච්ච, කියන්නේ ක්‍රිස්තු වර්ෂ 365-406 දක්වා කියන කාල සීමාවේ රජ වෙච්ච මේ උපතිස්ස රජතුමාව දෙවන උපතිස්ස රජතුමා නමින් මේ නම් කරන්නේ මීට කලින් උපතිස්ස කියන නම තියෙන තව කෙනෙක් රජ වෙච්ච නිසා. එහෙම බලනකොට මේ උපතිස්ස ඇමති උපතිස්ස රජතුමා විදිහට සලකලා තියෙනවා රාජවංශයේ, කියන්නේ රාජනාමාවලියේ මේ උපතිස්ස ඇමතිවත් ඒ වසරකට අනුශාසනා එක් කරපු නිසා රජතුමා විදියට හඳුන්වලා තියෙනවා. උපතිස්සගේ රාජ්‍ය වර්ෂයේ වසරකට සීමා වන්නේ, ඒ කියන්නේ උපතිස්ස ඇමතිතුමාගේ රාජ්‍ය වංශයේ වසරකට සීමා වෙන්නේ සිංහපුරයේ සිට සුමිත්තගේ පුත් පණ්ඩු වාසුදේව මෙරටට පැමිණීම නිසා. ඒ නිසා, ඒ කියන්නේ සිංහපුරයේ හිටපු සුමිත්ත, ඒ අර විජයරජතුමා කිව්වානේ මාගේ මරණින් පසු මට, ඒ කියන්නේ දෙවෙනි විවාහයෙන් ඔහුට දරුවන් සිටියේ නැති නිසා මේ ඔහුගේ මරණින් පසු ඔහුගේ සොහොයුරාට සුමිත්ත කුමාරයාට රටේ උරුමය දෙනවයි කියලා. ඊට පස්සේ මේ සිංහපුරයේ ඉඳලා කුමාරයෙක් ආවා, සුමිත්ත කුමාරයාගේ පුතා පණ්ඩු වාසුදේව. ඔහු ඇවිල්ලා මෙහි රාජ්‍යත්වය ලබා ගත්ත නිසා උපතිස්ස ඇමතිගේ ඒ කියන්නේ කාල සීමාව අවසන් වෙනවා. කොහොම නමුත් මේ උපතිස්ස ඇමතිතුමාට වසරක් වගේ කාල සීමාවක් තමයි රටේ රාජ්‍ය පාලනය උදෙසා මේ අනුශාසනා දෙන්න ලැබිලා තියෙන. හේතුව සිංහපුරයේ ඉඳලා සුමිත්ත කුමාරයාගේ පුතා පණ්ඩු වාසුදේව මෙහි රාජ්‍ය උරුමය දක්වා මෙරටට පැමිණලා තියෙනවා. ඒ නිසා උපතිස්ස ඇමතිතුමාව, කියන්නේ උපතිස්ස ඇමති රජතුමා විදියට පිළි අරගෙන තියෙන වසරක පමණ කාල සීමාවක්. ඔය කර්ම කාරණා කොහොම වුණත් මේ පුරාවිද්‍යා මූලාශ්‍ර හෝ පුරාවිද්‍යාත්මක දේවල් මේ රජතුමා නමින්, ඒ කියන්නේ උපතිස්ස ඇමති නමින් හම්බු වෙලා නැහැ. ඒ කියන්නේ හම්බ වෙලා නැහැ කිසිම කැණීමකදීවත්, කිසිම ඔය යම් කිසි කියන්නේ කරන පුරාවිද්‍යාත්මක සංරක්ෂණ කටයුතු වලදීවත් ඒ දේවල් වලදී හම්බ වෙලා නැහැ. නමුත් මේ අපිට මේ එක් උදාහරණයක් තියෙනවා. ඒ කියන්නේ සඳහන් වීම මහවංශයේ තියෙනවානේ උපතිස්ස ග්‍රාමයේ ඉඳලා රාජ්‍ය පාලනය සිද්ධ වුණා කියලා. එහෙම බලනකොට තම්බපන්ණියේ ඉඳලා උපතිස්ස ග්‍රාමයට මේ රාජ්‍ය පාලනය, ඒ කියන්නේ රාජධානි මාරු වීමක් වගේ දේකුත් වෙලා තියෙනවා. ඒ විදිහට අපිට මහවංශය සඳහන් කරන තියලා පාටෙන් අපිට යම් කිසි විදිහකට අදහසක් ගන්න පුළුවන්. ඉතින් මේ විජය රජතුමාට පස්සේ ලංකාවේ රජ වෙච්ච රජවරුන්ගෙන් අප්‍රකට රජවරු ගැන කතා කරන මේ වැඩසටහන් මාලාවේ අපි පළවෙනියටම අපිට කතා කරන්න පුළුවන් සහ අපිට පළවෙනියටම කතා කළ යුතු රජතුමා විදිහට හඳුන්වන්න පුළුවන් වෙන්නේ උපතිස්ස ඇමති. ඉතින් අපි මේ නොදත් කතා වැඩසටහනින් අරගෙන එන ශ්‍රී ලංකාවේ අප්‍රකට රජවරු කියන වැඩසටහන් මාලාවේ තව අප්‍රකට රජෙක් පිළිබඳව කතා කිරීමේ බලාපොරොත්තුවෙන් අද රෝබෙන් සමුගන්නවා. සියලු දෙනාටම ජය වේවා.